කොළඹ 14 ඉපදුනේ. දෙකට නැමෙන්නේ. හෙට වුණත් මට මේ ඔක්කොම නැති වුණත් මට ආයෙ පුළුවන් පිටකොටුවට ගිහලා කරගන්න හරි පුළුවන්. මාළු අදින්න හරි පුළුවන්. මට නම් කිසිම මාධ්‍ය ආයතන කිසිම එකෙක් තරක්කු දෙන්න ඕනේ නැහැ. ආ එතකොට ඌට මේ පිටරට ගිහිල්ලා ගෝල් ලේබල් චොකලට් ඌට ගෑනු දෙන්න එහෙම වෙන්න ඕනේ නැහැ. මගේ ගමන මම යනවා. ඔය මිලියන 2 මිලියන ගන්න අයගේ ෂෝ එකක් මේ අපේ සාමාන්‍ය මිනිස්සුන්ට බලන්න පුළුවන්. කෝසල්ලි. අපි ගන්න ෂෝ එකක් බලන්න පුළුවන්. ඔය කොයි අයියත් පොඩි මිනිස්සයාගේ ළඟ දෙකට නැමිලා ආපු අය. ඒ කියන එකෝස්ටික් බෑන්ඩ් වලට කිසිම ආටිස් කෙනෙක් නැතුව බෑන්ඩ් එක විතරක් ගන්න කියන කෝය කියන විදිහට ටිකට් විකිනලා ඔය විදිහට සෙනගේද බලන්න. ගිහිල්ලා මං එංගලන්තියලත් ආවේ රැවටීමක් නෙවුනේ. ඒ ආයතනයේ ගිවිසුමකට බෑන්ඩ් එකේ මිනිස්සු මාව පාවිච්චි කරා. මං ඒ පාර ඒකත් දාලා මේ ආවේ. ආයුබෝවන් DS TV. මනුස්ස ජීවිතේ වටිනා දේවල්, අත්‍යවශ්‍ය දේවල්, ඒ වගේමයි වටිනාකම පිරි දැනෙන දේවල් ගැන ඔබට කියන අපේ channel එක subscribe කරලා තියාගන්න, ඔබට අවශ්‍ය දේවල් අහන්න, දකින්න, කලාලෝකයේ අභ්‍යන්තර දේවල්, දේශපාලනේ මේ හැමදේම DS TV හරහා පුළුවන්. ඉතින් DS TV කියන්නේ වෙනස්ම ගමනක් යන ශ්‍රී ලාංකීය අන්තර්ජාලය හරහා මාධ්‍ය අවකාශයන් වල සැරිසරන TV චැනලයක්. ඔබට බලන්න, දකින්න, අහන්න පුළුවන් සුන්දර චැනලයක්. ආයිබෝන් මම මේ කල්පනා කරේ මේ අද පූරකයා මමද ඔබද කියලා. මේ දෙදෙනාම පූරකයෝ. අපි දෙදෙනාම පූරකයෝ වුණාට ඔයා කියන්නේ මාධ්‍ය ශාස්ත්‍රය, ප්‍රසංග වේදිකාව මේ ඔක්කොමත් එක්ක වෙනස්ම මං ආස කරන අහිංසක ගමනක් කියලා නිවේදන ශිල්පී. ඉතින් ඔයාගේ TV channel එකත් එක්ක කතා කරන්න ලැබීම වාසනාව. බොහොම ස්තුතියි. ඉතින් අද දවසේ බොහොම ආදරෙන් පිළිගන්නවා අපේ DS TV තරු කතා ආදරණීය වැඩසටහන වෙනුවෙන්. මොකද වෙන්නේ මේ දවස්වල? මේ දවස්වල මගේ අලුත් ගමන. මොකක්ද අලුත් ගමන? ඔක්සිජන්ස්. නම වෙනස් වෙලා. ඕ ඒ කියන්නේ පැහැපත් පියුතුරු සුන්දර පිරිමින් ඉන්න සංගීත කණ්ඩායම. ඇත්තටම පැහැපත් පියුතුරු සුන්දර පිරිමින් ඉන්නේ. ඔව් අවංක. මොකද අවුරුදු 18ත් 20ත් 22ත් ඔය වගේ වයස් පරතරවල මට ගත්තොත් දරුවෝ වගේ. ඉතින් ඒගොල්ලන් හරි පිළිවෙලයි, හරි අවංකයි, මේ ජොබ් එකට ආදරේ කරනවා. අද තව දෙයක් තමයි තාරුණ්‍ය මියුසික් කරන සෙට් එකේ ඉන්නව නේද? උන්ට මාර මොලයක් තියෙනවා. උන්ට මාර දැනුමක් තියෙනවා. උන් එක්ක වැඩ කරන්න හරි ලේසි. අර ලොකු දැනුම තියෙන විශාරදියොත් එක්ක වැඩ කරනවට වඩා අලුතින් දෙයක් හොයන උන් එක්ක යද්දී උන් ගවේෂණාත්මකව හොයනවා දෙයක්. ඉතින් හරි පිවිතුරු හරි සතුටින් ගමන යනවා. ඇත්තටම හිතේ දුකක් නැහැ. මාර සතුටින් ඉන්නේ. පරණ දේවල් ගොඩනගලා ජීවිතේ බොහොම තැන් නිර්මාණය කළා දාලෙද්දි දුක හිතුන්නේ නැද්ද? නැහැ. ඇයි දන්නවද ඒකට හේතුව? මම හැම වෙලේම හිතන දේ තමයි මේ දැන් වුණත් හිතන දේ තමයි තව චුට්ටකින් හાર્ට් කේස් එකක් ඇවිල්ලා මැරෙයිද? කො පිළිකා ප්‍රශ්නයක් කියයිද? ඔය මොනවා කරත් මේ ඔක්කොම දාලා යනවා. මේ මෙතනට මේ පොළොවේ පොඩි වලකට කොටු වෙලා එක්ක පණුව ගන්නව නැත්නම් පිච්චෙනවා. ඔය දෙක තමයි අපේ ජීවිත කතාවේ වෙන්නේ. ඒක තමයි ඇත්ත කතාව. ඉතින් සත්‍ය තේරුම් මරම් මං ජීවත් වෙනවා. නමුත් මේමයයි. දුක නැහැ අවුරුදු 10ක්. මගේ තැන මම ආරක්ෂිතව ලෝකේ වටේ සවාරි ගාලා රැකගෙන ආවා. විශ්වාසය කියන දේ බිඳුනොත් එතන රැඳෙන්න අමාරුයි. කාලයක් තිබුණා මේ බෑන්ඩ් ගහන්න නැහැ කියලා තීරණයක් අරගෙන. ඔව් ඇත්තටම මම අලුත් දෙයක් නිර්මාණය කරේ. ඇත්තටම මම ඔළුවේ තිබ්බ බෑන්ඩ් ගහන්න නැහැ කියලා. අර ඔයා මගෙන් ඔය දැන් අහන්න දන්නේ. ඔයා අතන හිටියා, මෙතන හිටියා, අතනට ගියා, මේ ඔය පොල් කඩන කතා කිය, ඔය වගේ කතා ගොඩක් ගියානේ. ඒව හදවතින් කතා කරද්දී ඒ තැන්වල වුණේ මගේ හිත කලකිරීමක්, හිත රිදීමක්. ඊට පස්සේ උම ඉන්නකොට මතක් කරන්න ඕන නම් ටිකක් තියෙනවා මතක් කරන්නම්. සුරංගපතිරණ, හේමල් ලක්ෂිත, කංචුග කල්ලාර, ශමිල නිරෝෂන්, ප්‍රදීප් පෙරේරා, සුරා, ඔක්ටර් ෆෑඩිස්. ඔය සෙට් එක තමයි මගේ ඔළුවට දෙන්නේ මේ අදහස්. ඒ වගේම මගේ පවුලේ අය, මගේ ගෙදර අය කියනවා මේක කරමු. මොකද මම දැක්ක දෙයක් තමයි මම අවසානටම හිටියේ වොලාරි බෑන්ඩ් එකේ. වොලාරි කියන්නේ මාර බෑන්ඩ් එක. මාර අහිංසක මනුස්සකම් පිරි නායකෙක්. ඉතින් ඔය ඉන්නකොට මම දැක්ක දෙයක් තමයි මට ආදරය කරන පිරිසක් ඉන්නවා. ඉතින් එතකොට ඇයි මං ඔතන ඉන්නේ කියලා මගේ ඔළුව හදලා මේ කට්ටියක අපි මේක කරමු. පටන් ගමු. ඊට පස්සේ ඉතින් නම හදාගෙන, ලෝගෝ හදාගෙන ඔක්කොම කරන් ඉද්දී ඒවටත් මිනිස්සු එක එක අකුල් එළුවා. අවසානයේ හොඳ ලෝගෝ එකක්, හොඳ නමක්, හොඳ ගමනක්, හොඳ පිරිසක්. සෙට් වුණාද ගමන යනවා. ඇත්තටම මාර සතුටින් ඉන්නේ. ඒ වගේම කෙටි කාලයක් තුළ හොඳ ප්‍රසංග ටිකක්. මේ දැනුත් ඉන්නේ හොඳ වැඩක. එතකොට කියන්නකෝ මේ වැඩෙත් ඉස්සරහට කරන් යන්න පුළුවන් වේද? නැත්නම් අනිත් ඒවා වගේ මග අතාරනවද? ඔයා කොහොමද එහෙම කියන්නේ?
මං කියන්නේ මොකද නෑ නෑ පොඩ 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 මං අවුරුදු 10ක් මගේ බෑන්ඩ් එක මං ආසනේ නම පාවිච්චි කරන්න මං අවුරුදු 10ක් මගේ බෑන්ඩ් එක කළා ඒක ඔයා දන්න මං කරපු විදිය මං මිනිස්සුත් එක්ක මාර හැංගීමෙන් මාර ගරු කිරීමෙන් මාර හැපිනස් එකේ වැඩ කරේ සංවිධායකවරුන්ගේ හිතක් රිද්දලා නෑ මං ඒක කවුරුත් දන්නවා මං වැඩ කරපු කිසිම තැනක මං සංවිධායක කෙනෙක් හිත රිද්දලා මං සංවිධායකවරුන් නැගී සිටලා තියෙනවා නමුත් මගෙත් එක රැඳුණු පිරිස සංවිධායකවරුත් නැති කරගෙන මේ ගමනේ ඔළුවට අරන් වෙනම තැනක රැඳුණා මං කවදාවත් මෙතනට ගත්තේ නැහැ මොකද මං පොඩි තැනෙන් ආවේ මං අද මෙතන ඉන්නවා නම් මේ විදිහට ඇඳලා කාලා බීලා ජීවත් වෙනවා මොකේ මුල එක දෙන්න ඕන ෆ්ලෑෂ් බෑක් ඩොනල්ඩ් ප්‍රනාන්දු මහත්මයාට එතුමා තමයි අපි හැදුවේ එතුමා තමයි අපිට මේ ගමන කියලා දුන්නේ ඊට පස්සේ මගෙන් ආපු මිනිස්සු මට වල කපද්දි තව මොන කතාවද නේ කිව්වා පොඩි තැනෙන් පටන් ගත්තා කියලා කොතනින්ද ජීවිතේ සංගීත ජීවිතේ පටන් ගත්තේ මම සංගීත ජීවිතේ පටන් ගන්නේ මම ගායන ශිල්පියෙක් කියන්නේ සංගීත කණ්ඩායම ශිල්පියෙක් හැටියට මුලින්ම මං යන්නේ මගේ මං හිටපු ප්‍රදේශයේ මගේ ගමේ දෙමොටගොඩ සියොත් කියන සංගීතකාර නම සියොත් ශ්‍රී වුණා පස්සේ ඕකේ කාලයක් ඉන්නකොට මට හම්බ වෙනවා ඔයා දන්නව ඇති ශබ්ද පරිපාලකවරයෙක් වෙනවා කළූ කියලා එයා බස්නායක අපේ සහෝදරයෝ අපි එක ගමේ එතකොට ගීත් අයියා ඔය අපි ඔක්කොම ඔය අතරතුරේ මට කතා කරලා කියනවා මේම බොරැල්ලි ශ්‍රී කියලා බෑන්ඩ් එකක් තියෙනවා වින්දනගේ ගණේෂ්ගේ ඒකට යමු ඒකට වැඩ ටිකක් තියෙනවා කියලා ඇත්තටම ඊට පස්සේ මම එතනට සම්බන්ධ වෙනවා එතන සම්බන්ධ වෙලා කාලයක් ඇද්දි තමයි මට බියගම සුරම සංගීත කණ්ඩායම මම වෙන්නේ සුරම සංගීත කණ්ඩායමත් එක්ක අපි වැඩ කරගෙන කාලයක් හැදීගෙන ඉද්දි ජීවිතේ ලොකු තැනක් තමයි කවුරුත් හීන දැකන තැනක් තමයි ලංකාවේ අංක එකේ හිටපු ඩ්‍රම්ස් වාදන ශිල්පියා මහින්ද සිල්වා සුපර් ස්ටාර් වෙනවා එතන ඉඳලා කාලයක් ගිහිල්ලා ආයේ මියුසික් කලාව නැති වෙනවා මම ආයේ සුපුරුදු පරිදි මම කරපු රැකියාවල් කරගෙන මම ජීවත් වෙද්දි එකපාරටම එමතුමක් එනවා ෆ්ලෑෂ් බෑක් දෙවනි බෑන්ඩ් එක හිටපු කට්ටිය ඉවත් වෙලා බෑන්ඩ් එක හදනවා කියලා ඒ පාර තමයි යන්නේ අන්න එදා තමයි මගේ ස්වර්ණමය යුගයේ උදා වෙන්නේ ජීවිතේ සංගීතයෙන් හින්දා දුක් විඳලා නැද්ද ගොඩක් පොඩ්ඩ ඔය ඔය කතා ටිකට එන්න කැමති නෑ මොකද මිනිස් විලාස කියන මුගේ වැඩේ ආවොත් channel වල අඬනවා එහෙම නෙමෙයි අඬනවා නෙමෙයි ඇත්ත කතා කරන්නේ නෑ මොකද ඇත්ත කතාව කියන්න ඕන මොකද මේ ඒ දුක විඳ නැත්නම් අද මෙතන නෑ බෑ බෑ ඒ දුක අපි දෙන්නම විඳන අපි දෙන්නම ට්‍රක් වල හම්බෙලා තියෙනවා අපි දෙන්නට දෙන්න කොච්චර හම්බෙලා තියෙනවා ආ මම රුපියල් 100ට කෑම එකට සින්දු කියපු මිනිස්සු මම ඔකට එන්න කැමති නෑ මිනිස් විදිහට අපිව දකින්න වෙන පැත්තක් නමුත් ඇත්ත කතා කරන්න නැන්ද ඇත්ත නිදි කරලා බොරු ඇවිද්දන්න බෑ මේකේ ඉතින් ඕක තමයි ඇත්ත කතාව ආවා ෆ්ලෑෂ් බෑක් කියන ආයතනේ ඕල්රයිට් කියන සංගීත කණ්ඩායමත් එක තමයි මේ ගමන හැදුනේ ජීවිතේ අද වෙද්දි මියුසික් හින්ද ඉන්නේ පසුතැවීමකින්ද නැත්නම් සතුටින්ද නෑ මම නම් සතුටින් මේමයි මගේ මෙන්න මේම දෙයක් තියෙනවා අද නැති වෙන දේ මං අද හිතින් අතෑරියා ආයි මං ඒක ගැන පස්සේ දුවන්නේ නැහැ. නැත්නම් ඔයා දන්න ලොකු මුදලක් හම්බුණා එක්තරා ආයතනයක් කරා ඇග්‍රීමන්ට් එකක් කරා. අයිතිකරු මං. නමුත් මම මේ ඇග්‍රීමන්ට් එකේ මුදල් පස්සෙන් දිව්වේ නැහැ. මොකද හේතුව මං ඒ මගේ ආයතනය වෙන කෙනෙක්ට බාර දීලා ඒ කෙනා මේ ආයතනේ කරගෙන ඇවිල්ලා මේමයි. ඔය දැන් වුණා චික්චික් ගේ මේමයි. මේ විශ්වයට බොරු කරන්න බෑ. අර අපේ තුෂාර මල්ලිගේ සින්දුවක් තියෙන්නේ. මොකද්ද? කරනා හොඳ දේ ප්‍රතිඵල තියේවි කොහේ හරි. වැරදි කළොත් මිස දනුවන් ලැබෙවි දෛවේ හැටි. ඔන්න ඔතන මේකින්ද මට වැරදි කරපු මිනිස්සු වෙන පැත්තක මාත් වැරදි කරලා තිනුනනම් ඒවට මට දනුවන් ලැබිලා ඇති. නමුත් මං ඇත්තටම හරි සතුටින් ජීවත් වෙනවා. මං හිතුවේ නැහැ ඉතින් මේක එයි කියලා. මං හිතුවේ නැහැ මේක එයි කියලා. මේක ආවා. ඒකට මේ ඉන්න මේ නඩේත් එහෙම නැත්නම් මේ සෙට් එක දවසක කඩාගෙන ගියොත් ආයි පටන් ගන්නවද නැත්නම් සංගීත ජීවිතේ නවත්තනවද? නෑ මේමයි. දැන් මම දකින්නේ මෙච්චර මේ ඉන්නේ පොඩි පිරිසක් අවුරුදු 18ත් 24ත් ඒ වගේ පරතරයක මට දරුවෝ වගේ යන නොයන එක යාළුවා ගැතේ තියෙනවා. එයාලට මම හොඳ නමක් හදලා දීලා තියෙනවා. ඒක එයාලත් කියනවා. තව දෙයක් අර එන විශාරදයෝ නැතුව අලුතෙන් දෙයක් හොයන් යන පිරිසක් එක්ක වැඩ කරන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේ වෙනකොට මගේ සංගීත කණ්ඩායම හොඳ විනයක් තියෙනවා. ඒ කියන්නේ අරක්කු සිගරට් තානම් වැඩකට ගියොත් වැඩි පිළිවෙලක් තියෙනවා වැඩේට යද්දී සපත් දෙක දාලා දික් කලිසමක් ඇඳලා පිළිවෙලට යන්න ඕන එතකොට එතන ඇසිරීම රටාව ෆෝන් තාන මේ ඔක්කොමත් එක්ක ජොබ් එකේදී මේ පැය 3-4ද ඒකෙදී අපි වෙනස්ම රටාවකට මේ ගමන යන්නේ එතකොට දැන් ඇවිල්ලා වසර ගණනාවක් යනවන දශක දෙකක්
විතර කාලයක් වෙනවනේ මේ ශේෂ්ත්‍රයට ඇවිල්ලා. අපිට අද වෙද්දි මම කැමති වාගෙන් දැනගන්න අද වෙද්දි මේ ශේෂ්ත්‍රයේ බිහි වෙනවනේ සංගීත කණ්ඩායම අලුත් අලුත් සංගීත කණ්ඩායම් බිහි වෙනවා. එතකොට බිහි වෙලා ඒගොල්ලෝ නීති ටිකක් දා ගන්නවා මේ මෙන්න මෙහෙමයි මේ ආටිස්ට්ලාට විතරයි අපි බැක් කරන්නේ, මේ වගේ ආටිස්ට්ලා බෑ, මෙහෙම දෙවෙනි ශ්‍රේණි ආටිස්ට්ලාට අපි බැක් කරන්නේ නැහැ, මේ වගේ නීති ගොඩක් දා ගන්නවා. මොකක්ද ඒ ගැන හිතන්නේ? කවුද දෙවෙනි ශ්‍රේණිය කියන ආටිස්ට්ලා? කවුද කියන්නේ? ඔයා නිකන් උදාහරණයක් ගන්නවා. දැන් ලංකාවේ ලක්ෂ 8 10 12 ඉල්ලනවනේ. එක YouTube වලින් ආපු YouTube කාරයෝ, එක්කෝ මාධ්‍ය channel වලින් ආපු තරඟ වලින් ආපු අය. නමුත් ඒක මන්නම් අනේ මන් දන්නේ නැහැ, මන්නම් ඒකට හරි විරුද්ධයි. ඒ වගේම සමහර ලංකාවේ ජනප්‍රියයි කියන බෑන්ඩ් අපිට බැක් කරන්න බෑ කියපු බෑන්ඩ් නෝ. නමුත් ඒ බෑන්ඩ් වල සින්දු කියනයි අපේ බෑන්ඩ් එක සින්දු කියන දෙනවා. අපි නම් එහෙම තීරණ අරන්නේ කොහොම කරත්. අර මොකක්ද ඒකට කියන්නේ මේ 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 අර ඒකේ වචනේ වෙනස්. අර පැලේ ඉඳලා කාලයක් ඇද්දි ටයිල් පොලවට ගියාම වෙනස් වෙන්න නරකයි. මගේ නම් මතේ ඔය මොන දේ කරත් මැරෙනවන්නේ. දැන් වර්තමාන සංගීත කණ්ඩායම් ඉන්නවනේ, ඒකෝස්ටික් බෑන්ඩ් ඉන්නවා, ඒගොල්ලෝ ප්ලේ කරන්නේ වෙනම ආටිස්ට් ටිකකට. හැබැයි බීට් බෑන්ඩ් ඉන්නවා, බීට් බෑන්ඩ් ප්ලේ කරන්නේ වෙනම මේ ආටිස්ට් ටිකකට. සමහර ආටිස්ට්ලත් ඉන්නවා බීට් බෑන්ඩ් එකක් ඉන්න ඒකෝස්ටික් විතරයි යන්නේ. ඇයි එහෙම වෙලා තියෙන්නේ? මේ ශේෂ්ත්‍රය මොකද්ද? මේක දෙක බෙදීමක්ද? ඒක අහන්න උන්ගෙන් අහන්න ඕන. උන් ආපු විදිය අතීතේ මතක දිනවා අපි ආවේ කොහොමද කියන එක. සමහරක් ඇවිල්ලා ටීවී වල අනේ අපිට දෙන්න අපිට මේ මන අපේ පළ කරන්නනේ අපි ඔදිනවන්න කියලා එහෙම දෙකට නැමිලා අවසානයේ ලක්ෂ 2 3 ඉල්ලනවා මේගොල්ලෝ එක සිං කරන්නේ නැහැ කියලා. මට නම් එහෙම අදාළත් නැහැ. මට මංචරිතයක්. මගේ බෑන්ඩ් එකත් එක සිං කරන්න කැමති නම් බැක් කරනවා, නැත්නම් බැක් කරන්න එච්චරයි. බීට් බෑන්ඩ් ලංකාවේ අය කරන මුදල ගත්තම කිලිම මිලියනෙන් උඩ තමයි බීට් බෑන්ඩ් මේ ඒකෝස්ටික් බෑන්ඩ් එක සාමාන්‍යයෙන් වියදම එහෙම නැත්නම් මේ අය කිරීම මිලියනෙට උඩ. මිලියන 2 ගන්න සංගීත කණ්ඩායමුත් ඉන්නවා. ඒතර මං අහන්න ප්‍රශ්නයක්. ඒකටත් ඔයා දැන් ඔයා රසිකයෙක් නේ. මට ඔයා කියන්න ඔය මිලියන 2 මිලියන ගන්න අයගේ ෂෝ එකක් මේ අපේ සාමාන්‍ය මිනිස්සුන්ට බලන්න පුළුවන්. කෝ සල්ලි. අපි ගාන ෂෝ එකක් බලන්න පුළුවන්. ඔය කොයි අයියත් පොඩි මිනිස්සයගේ ළඟ දෙකට නැමිලා ආපු අය. ඔය එක පාරටම මිලියන ගණන් වලින් බෑන් ගහගෙන ආවේ නැහැ. ඒක රටේ මිනිස්සු අතර ජනප්‍රියත්වයක් එක්ක. ඒතකොට චැනල් වලට සල්ලි දීලා. එතකොට මම තව දෙයක් කියන්නම්කෝ. දැන් ඔයා කියනවනේ බීට් බෑන් ගැන. පුළුවන් නම් ඔය කියන බීට් බෑන් වලට ඔය දාන ආටිස්ට්ලා ටික නැතුව තනියෙන් ගහන්න කියන්නකෝ. ඔය කියන ක්‍රවුඩ් ඔය කියන ඒකෝස්ටික් බෑන් වලට කිසිම ආටිස්ට් කෙනෙක් නැතුව බෑන්ඩ් එක විතරක් ගහන්න කියන්නකෝ. ඔය කියන විදිහට ටිකට් විකිනලා ඔය විදිහට සෙනගේද බලන්න. ඉගෙන ඔබ අභියෝගයක් කරනවා. මම අභියෝග කරනවා මේ මේ ඒකෝස්ටික් සංගීත කණ්ඩායම ආටිස්ට් වැඩක් නැහැ කාගෙන්වත්. මට වැඩක් මගේ වැඩ. ඉගෙන ඔබ අභියෝග කරනවා මේ ඒකෝස්ටික් සංගීත කණ්ඩායම රැඳිලා තියෙන්නේ උන් යොදා ගන්න කලාකරුවන් නිසා. නැතුව ඉතින් දැන් නිකන් උදාහරණයක් ගන්නවා. හෙට ඔක්සිජන් බෑන්ඩ් එකත් එක්ක වස්ති දානවා. හොඳ වැඩක්. හොඳ ක්‍රවුඩ් එකක් එනවා. වස්ති චාමරයි දානවා. එක්කෝ වස්ති ඔය තව කවුරුරි ඔය අලුතෙන් ඉන්න ඇඟපත පෙන්වන කෙල්ලෙක් දෙන්නෙක් දානවා. ඕක තමයි ඇත්ත. පුළුවන් නම් ආටිස්ලා නැතුව ඒ බෑන්ඩ් එකක් ගහන්න කියන අභියෝග කරනවා. ඔව්. එහෙම නෑ සුදා. මේ ඔක්කොම වෙනස්. මේ ඔක්කොම වාසිය තව දෙයක් තමයි. සල්ලි වේදම් කළ ජනප්‍රියච බෑන්ඩ් ඕන තරම් මේ රටේ ඉන්නවා. අපි එහෙම නෑ. අපි හිමින් ගමනක් යන, අපි හිමින් ගාගෙන යන්නේ. මම නම් දකින්නදී අපිට මේ ලැබෙන ටික ඇති ඒ ගමනත් එක්ක අපි ඒක හදාගෙන යනවා. නමුත් තමන්ගේ ස්ථාවරය තමන් රැක ගන්නවා තමන්. හැබැයි ලංකාවේ විනය පිළිවෙලත් එක්ක ගමනක් ගිය බෑන්ඩ් එකක් ෆ්ලෑෂ් බෑ. ෆ්ලෑෂ්බැක් කියන විනය පිළිවෙලත් එක්ක රොෂාන් අයියා කොයි අරතන කිනවා. රොෂාන් අයියා කියන්නේ මේ මහපොළවේ පය ගාලා දුක් විඳලා ආපු කොල්ලෙක්. මම මේ ෆ්ලෑෂ්බැක් ආයතනේ වැඩ කරපු නිසා කියනෝනේ. මම මේ කියන්නේ මට දැනෙන දේ. එතකොට සනිදප කියන්නේ වෙන ගමනක් ආපු බෑන්ඩ්. තව දෙයක් නැහැ. පොඩි ලැජ්ජාවක් සහ පොඩි කලකිරීමක් තියෙන මොකක්ද දන්නවද? මේ අපේ බීට් බෑන්ඩ්. ඔබ බලන්න මේ දැන් එන බෑන්ඩ් එකට දෙන සල්ලි බෙදනවා. ඒක අර වෑන් එක ඇතුලේ. එතකොට එන ෂෝ පෝස්ට් එකක් දානවා. ඉස්සර සන්ෆ්ලවර්, ෆ්ලෑෂ්බැක්, සනිදප, මේරියන්ස්, පර්පල් රේන්ජ්, ගැලැක්සිස් තිබ්බනර බෑන්ඩ් ටිකක්. ඒ ටික දකිද්දි මාර ආසයිනේ. දැන් බෑන්ඩ් කියන එක වීලොග් නෙමෙයිද කියන්නේ? අර නිකන් අර පිටකොටි ෆෝන් ෂොප්, ඉස්සර පිටකොටි ෆෝන් ෂොප් කාඩ දෙක තුනක් තිබ්බේ. දැන් හැමතැනම මේ වගේ තමයි. ඒක රැකගන්න කලාකරුවෝ දැන් ඉතින් ඇත්තටම අර ඉස්සර අපි ආපු කාලේ කියන්නේ ඕල්ඩ් රෙඩ් කියන බෑන්ඩ් එක එන කාලේ ඔය කියන ලොකුවට බෑන්ඩ් තිබුණෙත් නැහැ, මීඩියා තිබුණෙත් නැහැ. අපි ආවේ වෙනස්ම විදියකටනේ. දැන් හැම වෙලේම Facebook එක හරහා තමයි ගේම යන්නේ. නමුත් අර ඇත්තම බීට් බෑන්ඩ් වල පොඩි අවුලකට තියෙන මේ බෑන්ඩ් වල තියෙන වටිනාකම, ඒ බෑන්ඩ් මේ අලුතෙන් එන බෑන්ඩ් තමන්ගේ වටිනාකම දන්නේ නැති බෑන්ඩ් ටිකක් ඉන්නවා. අපරාධේ. කාලෙන් කාලෙට ලංකාවේ මාධ්‍ය ආයතන වෙනුවෙන් අසීමිත කැපකිරීම් කරා. ඊට පස්සේ තව තව ආයතන වෙනුවෙන් අසීමිත කැපකිරීම් මොකුත් ලැබිලා නැහැ. 72ක් ලැබිලා. හැබැයි ඇයි තුෂාරව හැලුවේ?
හලන්න හේතුවගෙන අපි කෙලින් ඕකට හොඳ නැද්ද? ඔව් කෙලින් කතා කරනවා. තව දෙයක් මේ අහන්නකෝ. මට නම් කිසිම මාධ්‍ය ආයතන කිසිම එකෙක් තරක්කු දෙන්න ඕනේ නැහැ. ආ එතකොට ඌට මේ පිටරට ගිහිල්ලා ගෝල් ලේබල් චොකලට් ඌට ගෑනු දෙන්න එහෙම වෙන්න ඕනේ නැහැ. මගේ ගමන මම යනවා. ඔයා කියන්නේ ලංකාවේ අද හිට් වෙලා ඉන්න බෑන් ටික ඔක්කොම මාධ්‍ය ආයතන වලට සහ මේ විවිධ ආයතන වලට පගාව දීලා තැනකට ඇවිල්ලා කියලා. වෙන්න පුළුවන්. සමහරක් එහෙම වෙන්න පුළුවන්. මට එහෙම එකේලා කියන්න බෑ මේමයි කියලා. එහෙම ඇති. මම දන්න විදිහට එහෙම තියෙනවා. නම්ගම් කියන්න අමාරුයි. එහෙම වෙන්න ඕනේ නැහැ. නෑ එහෙම වෙන්නේ. ඔයා දක්ෂ නම් ඔයගම නොවා යනවනේ. කවුද කියන්නේ එහෙම වෙන්න ඕන කියලා? ඒ බොරු. මේ ආන්න මාත්‍යෝ. ඔයා ඔයා දිලූෂ සඳරුවන් කියන්නේ එක්කෙනයි. තුෂාර සුභසිංහ කියන්නේ එක්කෙනයි. එතකොට මහින්ද රාජපක්ෂ කියන්නේ එක්කෙනයි. හරිද? හදපු දේවල් තියෙන මම නිකන් කියන්නේ. එතකොට වෙන පුද්ගලයෙක් වෙන්න බෑ. එතකොට අනුන්ගේ දේ අපිට කරන්නත් බෑ. අපි කරන දේ හරියට කරගෙන ඉතින් තව දෙයක් සල්ලි දීලා දෙකට නැමිලා එහෙම වෙන්න ඕනේ නැහැ. මාධ්‍ය ඕන. ඒකේ තියෙනවා ශිෂ්ටාචාරයක්. ඒ ශිෂ්ටාචාරෙත් එක්ක මේක බලලා සමාරකර මට බණි. ඕකගේ කටහොඳන මේමය. මං කෙලින් කියලා මන්න හැඹරෙන්නෙත් නෑ. මට තව දෙයක්. මට කාගෙන්වත් කරන්න නෑ. මොකද මම කන්නේ බොන්නේ මේ රටේ අහිංසක මිනිස්සුගේ සල්ලි වලින්. මට ඒක වටපඩේක්වත් වැඩකුත් නෑ. මං ගණන් ගන්නෙත් නෑ එච්චරයි. මට ෂෝ අඩුයි. මාව තනි ගායකෙක් විදිහට අරුයි. මට මේක එළිය. හැබැයි අපි අවංක නිසා තමයි මේ කෙලුණේ. අපිත් කපටි ගමෙන් හිටියනම් වෙන්නේ. නමුත් මේමයි. මට සංවිධායකවරු දෙනවා. සමහරක් නිවේදන ශිල්පීන් ඉන්නවා. උන්ට වඩා උඩින් යන්න බැ. උන් මාර ලෙවල් වල ඉන්නේ. නමුත් උන්ට මතක නැහැ උනුත් අපි ළඟ ඇවිල්ලා අනේ මචං මේමයි කියපේ උන් කියන එක මතක නැහැ. එහෙමත් ඉන්නවා සෙට් එක. හැබැයි ඔයා හරිනම් ඔයා මිනිස්සුන්ට නියම රසය දෙනවා නම් රසික වෙනවා නම් ඔයාලට ෂෝ හැදෙනවම නැද්ද? ඔව්ද? අනිවාර්යයෙන්. මෙච්චරයි ඉතින්. අපි දක්ෂණම් අපේ ගමන නැතු ඉතින් මේ මාස 3යිනේ. මාස 3යි. මේ 3ට ඇදිච්ච ටික ඇති. ඔක්සිජන්ස් කියන නමට. කඩේ ගිහිල්ලා නැහැ. කෝල් කරලා වැඩ ඉල්ලන්නේ නැහැ. කවදාවත් කෝල් කරලා ඉල්ලන්නේ නැහැ. ලැබෙන දින දේ ලැබෙනවා. සමහර වෙලාවල් වල මේ අර ජීවිතේ කඩා වැටීම් වෙනවනේ. එතකොට ජීවිතේ කඩා වැටීම් මෙද්දි අපි දැක්ක අර කොරෝනා කියන්නේ අපි හැමෝටම කලාකරුවන් විදිහට අන්ත පීඩිත වෙච්ච මේ සෙට් එකක්නේ. ඒක කොරෝනා වෙලාවේ පොල් විකුණා, බිත්තර විකුණා අපි හැමදේම කරා. එහෙම ලැජ්ජාවක් නැද්ද? කලා ඇයි ලැජ්ජ වෙන්න කියන්නකෝ. ඔන්න මං කියන්නා කාරණා. අන්න ඒකත් මරු. ඔයා දන්නවද ඔය කොරෝනා කාලේ ඔය ලංකාවේ මහා ලොකුවට Facebook වල එන්න ටෝක් දෙන ගායකයෝ පිටරටවල ඉන්න මිනිස්සුන්ගේ කොච්චර සල්ලි අරන් දෙනවද මචං? අනේ මම කාගේවත් ළඟ පුළුවන් නම් මේක බලලා මම සල්ලියක් ඉල්ලලා මට මේම කරන්න කියපු එක කෙනෙක් හිටියොත් මම මේ බෑන්ඩ් එකට නවත්වනවා. රුපියලක් ඉල්ලලා නැහැ කාගෙන්වත් දෙන්න අහලා තියෙනවා. ඕන තරම් අරගෙන නැයි දන්නවද? මම පොල් විකුණුවා, බිත්තර විකුණුවා. ඒක මං හදවතින් කරේ. ඇයි දන්නවද? මගේ දරුවන්ට හරි. මං එංගලන්තෙ ගිහිල්ලා මං එංගලන්තිලත් ආවේ රැවටීමක් නෙවුනේ. ඒක ආයතනයේ ගිවිසුමකට බෑන්ඩ් එකේ මිනිස්සු මාව පාවිච්චි කරා. මං ඒ පාරේ ඒකත් දාලා මේ ආවේ. එංගලන්තේ ගිහිල්ලා ස්ථාවර වෙන්න දෙවිච අවස්ථාවක් නැති කියලා. නැති කරාම නමුත් අද සතුටු වෙනවා. මට මගේ බෑන්ඩ් එකක් හම්බුණා. මං මට දැන් තියෙනවා. හැබැයි අර ඔයා කියපු වචනේ කියන්න. ඇත්තටම පොල් විකිණීම, මහපාර බිත්තර විකිණීම වැදගත්. එක එක්කෙනාගේ රුපියල් 100, 500, 1000, 12000, 13000 ගන්න එක. හැබැයි මටම හිතවත් මේ ලංකාවේ ඉන්න මට ආදරය කරන මිනිස්සු මාව හොයාගෙන ගෙදරට ඇවිල්ලා මට බඩු මල්ලක් දීපු මිනිස්සු ඉන්න. මතක් කරන්න ඕන ජයාල පොලිසිය මිලාන් මහත්මයා, අපේ කොළඹගේ අයියා. එතකොට මගේ හිටිය සෙට් එකක්. ඒ සෙට් එක මට ආදරේ කරා. නම් වශයෙන් කියන්න කිව්වොත් මගේ සෙට් එකක් හිටියා. ඒ සෙට් එක මේ මගේ උන්ටි. මගෙත් තියෙනු. නැතුව මේ account වලට සල්ලි දාගෙන අඬලා එහෙම නැ අපෝ මන් දැකලා තියෙන එන්න ටෝක් දෙනවා මේකේ ඇවිල්ලා එන්න වංශෙන්. එයා තමයි චරිතය කියලා. එහෙම අයියලා ඔය කුවේට් බාරෙන් කටර වටේ තියෙන රටවල් වල. එතකොට කොරියාව ඔය මහා ලොකුයි කියන මිනිස්සු එන පිළිගත්තු ගායකයෝ පා මිනිස්සුන්ගේ සල්ලි අරන්. මං එහෙම නැහැ. මං කොළඹ 14 ඉපදුනා. දෙකට නැමෙන්නේ. හෙට වුණත් මට මේ ඔක්කොම නැති වුණත් මට ආයෙ පුළුවන් පිට කොටුවට ගිහලා කරගන්න රිපුව. මාළු අදින්න රිපුව. හැබැයි එම කේද සමරක්කවට hina වෙලක් තියෙනවා. මං ලැජ්ජ වෙන්නේ ඇයි දන්නවද? අර මගේ මොකක්ද ඒක හරි කෙලින්. ඒකයි. ණයත් නැ බයත් නැ පිස්සුද? මම මේනවා කාටත් නැ නෑ. බයත් මට නෑ. බය නෑ. හැප්පෙනකොට හැප්පෙන්නත් දන්නවා. මේ ළඟදී ඔයාලා ආරංචිත් ඇති අඟුළු කොළ පැලසේ ෂෝ එකේ. ෂෝ එක නැතුව මම තමයි ගේමින්. මම බය වුණා. ඇයි දන්නවද? බය වෙන්න ඕනේ නැ කෙලින් කතා කරන්න. මැරෙන්න එකපාරන. හැබැයි කලාකරුවෙක් කෙලින් කතා කරොත් කලාකරුවාගේ ගමනට බාධාවක්. ඉතින් එහෙම වෙලා තියෙන්නේ. අවුලක් නැහැ. ඇයි දන්නවද? එක දවසර බෑන්ඩ් එකට ගන්න පුළුවන් එක ෂෝ එකයි. එතකොට ගායකයෙක්ට සාමාන්‍යයෙන් ෂෝ දෙකක් වගේ තමයි ගන්න පුළුවන්. ඉතින් මුළු ලංකාවේම ෂෝ ටික බෙදිලා ගියාම මට කොහෙන් හරි එකක් කරගෙනා. මට ආදරය කරන යම් කිසි පිරිසක් ඉන්නවා. මට ඒ අතිමාත්‍ය. නිකන් වීඩියෝ එකක් බලලා අපි වීඩියෝ එකක් දැම්මම මේ පොඩි වෙලාවට ලොකු ක්‍රවුඩ් එකක් බලනවා කියන්නේ ඒක ජයග්‍රහණයක් නෙමෙයි. අනිවාර්යයෙන්. ඒ කියන්නේ ආදරේ. දොර තුෂාර එනවද කියලා කෝල් කරලා අහනවා කියන්නේ. ඒක ආදරයක්. අද ඉන්න තුෂාර නිර්මාණය වෙන්න අතීතයේ කොයිතරම්
කටෝර ගොඩක් දුක්විින්ද. ගොඩක් දුක්විින්ද කන්න නැතුව මොහොඳ කටු කෑව. නමුත් ඒ තුෂාරද බීවෙලා තියෙන තවටි කාල ඇත දැපල වයසයි සිකද ගුටි කාලදන අම්ම සැපට මේ ගුලි මාක්කය ගුත්තියීම. පැලෙන්ඩ කාලති ඔය පාර්ලිමින්තු ග්‍රවන්්ඩ කළඟ මියසික් ඇනතින් ඔය චැනල්ලේක පුද්ගලෙක්ට කඩයාමක් තමයි ඇතිවෙන්න කාලතියෙන ඒ උන්ත්‍ර කාලා තියෙන නමු අපි ලැවිලන අපිට කියලත් තියෙන අපබල දම අපේ ටීවි ජනල්ල එකම ඉදන්න අපේ පුටුවල කියලා ඒ කියප එකක් වෙලානෑ ඔොක ඇත්ත. හරි අවසාන වශයෙන් ආන්න ජීවිත මොකද අවසාන වශයෙන් කියන්නේ බලාපොරොත්තු බලාපොරොත්තු රට හොඳ කලාකරුවේ හොඳ සංගීත කණ්ඩායමක් නිර්මාණය කරලා මැරෙන්න ඔකද බල රයිට එනම් අපි අද දවසේ වැඩසටහන නිමා කරනවා රැඳෙන්න දවස ටීවී සමගින් අපි අයි දවස ගාම වෙනවා ජය වේවා තැන්කියු ජය වේවා.